අරුන් දෙන්නගේ සරෙප්පු කුට්ට මේ අවුල විභාග කොල්ල තීන්දුවක් දෙනකන් මට ඉස්පාසුවක් නෑ මැනිකේ. කාලහාමිටත් වෙන රාජකාරී නැතුව වගේ සරෙප්පු කුට්ටම පස්සෙම පන්නන්ට තනනවා. මට සරෙප්පු කුට්ටමත් එකයි ගොම්බානත් එකයි. නඩුව නම් නඩුව. ගමේ උන්දලට ගම්මුලාදෑනි පයින්ඩේ රෙස්පොට් එක පෙන්නන්නත් එපා. රජු මහත්තයෝ එළිය සප්පුවම මුලිචුණානේ. හැබැයිට ඒ කොයිබද? මං කඩේට යනකොට මං දැක්ක එළිය සප්පුහාමි කාචි ජැටි මුදලාලි එළුගාල දිහාව යනවා. අත්වලාමි. ගමෙන් වහුන් වෙලා හිටපු එකා ආයිත් මොකයි ඒ දිහාවේ කරක් ගහන්නේ? එකත් එකටම මොකක් හරි වලෙත්තු වැඩක් කරලා වෙන්න ඇති. කාස් චෙට්ටි මුදලාලි අලාබෙ ගෙවල බේරගෙන යනවා වෙන්ට. ඔය එලියස් කාරයා සෙලෙස්තිනාව කාසි චෙට්ටිට පංගාර්තු කළේ හොඳට දුරදිග හිතලා බලලා. ඒක දන්නවා. කොයිබ හරි තියෙන කෙමනක පැටලුනහම කාසි චෙට්ටි ඇවිල්ලා ඌව බේරගන්න වෙත්තිය. එයා රජු මහත්තයෝ එලියස් කාරයා සෙලෙස්තිනාව කාසි චෙට්ටි මුදලාලට පංගාර්තු කළා කිව්වේ මොකේ? දැන් බොට එක මගෙන් සාසුද්දෙම දැනගන්න ඕනේද? ආ? ඕකෙත් හරියට අහගත්තේ නැත්නම් කැතරිනාවන් කොහොමයි ඒකිට ඕක කියලා දෙන්නේ? පේනේදරාලාමි මේකගේ කතාව. ඌටියා උඹ ඒකිට ඒකිගේ පාඩු ඉන්ට දීපන්. ඔය මනස්ගත ඒකික උලුට දාන්න නැතු. අනිසේ නුසේ. මම මනස්ගතයක් ඒක උලුට දාන්න නැතුවේ. එලියස් අපුවාම ගහපන් කන්න කියන්න කි. ඉසබෙලා අම්මේ බාප්පා ඉසබෙලා අම්මේ බාප්පා ඇවිල්ලා බාප්පා මම කොහොමද බලන්න බාප්පා උනේ ඈ හත්තිලව්වයි එලියස් අය නෙවෙන්නම් අනේ අප්පේ මොකේ මේ උඹයන් ඇදලා ගත්ත තලගොයා වගේ කේඩ හැරි වෙලා. අනේ ඉතින් මෙහෙම ඉඳද්දිත් මට දින ගණන් හරි කියලා සිහිපත් වෙලා මාව බලන්ට ආවද රජෝ? මට සිහිපත් වෙලා ආපු කැකිරි ගෙඩියක් නෑ බොල. කොහේ පිස්සා? මොන? කොහේ වෙලුන් සිඤ්ඤෝ? ආ ඔය කඳුරේ කිතුලට ගියේ හිමිදිරියේම. දැන් මාවත් නම් හොඳයි. ඇයි අයියා? මෙන්න මේ කොල්ලු ටිකටයි බොලාටයි මම මේ කලම්පන්න මල්ලක් ගෙනාවා. ඒක ගෙන්න ගන්න ඕනේ. එලියස් අයියා කලම්පන්න මල්ලක් ගෙනාවා මට? ඉතින් කොයි ඒක? අනේ ඇයි රජෝ මෙහාටම නොගෙනාවේ? යකෝ අවුපින්න බල ගෙනත් දුන්නා මදිවට තව මේ කකුල් කෙටි දෙක ළඟටම ගේන්නද කියන්නේ? ඔය මිනිහා ඕන් නෑ අයියා. දාලා ආපු දිහා කියන්ටකෝ. මං ගිහුම් යන්න එන්න. බොලාට උහන්න බෑ. පොදිය බරයි. බොලා මේ වෙලාවේ ඕක උහන්න ගිහිල්ලා මේ නැති හුට පටත් වෙන්න පුළුවනි. පුතේ ගිහිල්ලා උඹලේ අපොච්චට එන්න කියාපල්ලා. ඔය උලව් මල් කැපිල්ල පැත්තක දාලා විගහින් එන්න කියාපල්ලා. මේ බාප්පා අඩු වැඩි මල්ලක් ගෙනල්ලා ඇයි කියලා. අප්පච්චි!
Raju, kohida Raju mata gena bar podiya parasamata tiyala ave? Ma elu gale. Elu gale kohida? Ai bola me Celestina langa. Celestina gawa? Ha. Ahawal deerda mata gena bar podiya e rahi gawa dala ave. Ai mokadda eke athi waradda? Bolata kalin oy koike deeluth mage thamai iri. Eliyas appahami man aranchi ahalai duwan hari aw usaga nawa bolage kamburuma gohin arangena ka yatte apoi me man gohilla arangenna me man ahan unni sawwa me elugale celestina lage aha kiyala kiwwe me kaasi tetti mudala alige gedara nawa man parissan karala genal tibbu kalampanna malla gehilla genowa misakka umbata onna velun sinnyo unge patikiriyewat me idame hatarmayin balandwa දැන් මං ගිහිල්ලා කලපන්න මල්ල ඉල්ලපුවාම මෙන් කියලා දෙයිය? ගෙරි කොච්චි ළඟ නෙවෙයි තියෙන්නේ කලම්පන්න මල්ල. සෙලස්තිනා ළඟ. උඹ ගහමු එයාගෙන් ඉල්ලගෙන වරෙන්. හොඳයි අප්පුවාමි. මං ගොහිල්ලා අරන් එන්නම්. මොකේ අය hina වෙන්නේ? පිස්සමන් යව්වේ එලුගාලට නෙවෙයි අංගොඩට. ඊමුටද? ඒක පොඩි මේ ටිරිකිස් වැඩ. මම බෝගම්බරි ඉගෙන ගත්තා. අනේ අම්මේ එලියස් අයියත් ඉගෙනගෙන තියෙන දේවල්. එලියස් අප්පු දුවපු හැටි මතක් වෙනකොට මට තාමත් හිනා. අනුන්ට උගුල් අටවන උන්දම උගුලේ පැටලුණානේ අපූර්වට. මාරවිල ගිහිල්ලා තුන්ද පුදුම හෙයියම් මාරුවක්නේ නටලා තියෙන්නේ. ඉරේදී ඉන්නකොට අඳුනගත්ත ටැල්බට් කියන මිනිස්යාගේ ගෙදරට ගිහිල්ලා. එහෙ කකා බිබි ලැගලා ඉඳලා. ඈ ඒ මිනිස්සයා හිරෙන් නිදහස් වෙලා ආපු ටිකට පොලිසියට ගිහින් කුත්තු කරලා අන්න හිරකාරයෙක් හිරෙන් පැනලා ඇවිල්ලා මෙහි හැංගිලා ඉන්නවා කියලා. එලියස් අයියා නම් කෝවේ දාලවත් මකන්න බෑ. මේ වෙලුන් සිංහ මොන වෙයි අර තණ්ඩලේ මාමත් එක්ක දොඩෝ දොඩෝ ඉන්නේ? එලියස් අප්පු හැම මෙහෙ ඉන්නවද කියලා විපරම් කරනවා ඇති. ඉසඹලාගේ දරු පවුලම දැන් ඒ පැල් කොටේට රිංගගෙන ඉන්නේ. වෙලුන් සිංහ කලින්ම එන්ට ඇති. එලියස් අයියර පින්සිඩු වෙලා දිගටම ඒකේ ළඟින්ට වෙන්නේ නැති. චර හරියක් බෝධිසත්වකම් කරන්න එලියස් සප්පුහාමිගේ හිත වෙනස් වෙලා කියලා නම් මට හිතන්න අමාරුයි. එහෙම වුණොත් ඉර පායේ අනිත් පැත්තෙන්.